සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම. බෞද්ධ රූපවාහිනී පෝජ්‍ය සන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවෙනුවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගාල්ල උණවටුන පීල්ලකොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය අනුභය විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගතසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. බරවාපිල දිවුලිපිටිය දැහැමිනිමසේ පදිංචි විශ්‍රාමික ආර්.පී. හිමලතා රන්දුළු මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස අයුතුම් ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝගාවේ ජායති භූරේ අයෝගේ භූරේ සංකයෝ, ඒතං දේද්ධා පතං ඤද්වා භාවාය විභවාය ච, තතන්තානං නිවේසෙය්‍ය යතා භූරේ පවඩ්ඩති ති. සදහබර වාසනාවන්ත පින්වත්නි, අද අපේ පින්නතුන් බෞද්ධයා රූපවාහිනියට පැමුණුනේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික සී සද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මද මාන මක්ක පලාස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍ර එකක් බවට පත් කරගෙන පවිත්‍ර වූ හදවතේ ඇතිවන්නා වූ කුසල රම්මණයන්ගේ දියුණුව තුළින් කුසල චිත්ත ඒකග්ගතා සමාධි, කුසල් සිතකට එකඟ වීමෙන් ඇතිවන්නා වූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධිය උපයෝගී කරගෙන ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යථා භූත ඥාන දස්සනයත් ඇති කරගන්නයි. නිතර බණහන මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයි කියලා මම හිතන්නේ. මම හිතනවා මේ ඇත්ත බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉතාම ඕනකමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා. පින්වත්ති, බුදුපියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් ඉස්සෙල්ලා තමයි මිනිස්සු ආධ්‍යාත්මික සුවය සෙව්වේ. තේරුණා? මිනිස්සුන්ට හිත පිරිසුදු කරගන්න ඕන, හිත හදාගන්න ඕන කියන හැඟීම ආවේ ලෝතුරා බුදුහාඳුරෝ ලෝකේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා. ඒක හොඳටම පැහැදිලි ඉතාම ප්‍රසිද්ධ උදාහරණයක් ගත්තොත් අසිත හෙවත් කාල දේවල අෂ්ට සමාපත්තිලාභී තාපසේ, ඒ වගේම ආලාර කාලා ආකින්චන් ඥායතන දෙක් හිත දියුණු කරලා, උද්දකාරාම් පුත්ත නේව සංඥා නා සංඥායතන දෙක් හිත දියුණු කරලා. පැහැදිලි? හොඳයි, මේ ඇත්ත මට කියන්න හරියට බණ අහලා තියෙනවනේ නේද? වීද හාමුදුරුවරුන් කේසනා කරමු. නිකමට කියන්න පුළුවන්ද කාට හරි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නත් ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ ලෝකෙ මිනිස්සු කවදාවත් ඇහුවේ නැති කාලෙක මිනිස්සු කොහොමද ධ්‍යාන සමාපatti උපදවගත්තේ?
අෂ්ට සමාපත්ති ලැබල තියෙනවනේ. රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි අටම ලබාගෙන කොහොමද ලබාගත්තේ? ඈ පුළුවන්ද කියන්නේ? ඈ බණ අහලා තියෙනවා කොනේ හුඟක් කියන්න බලන්න. කොහොම වෙන්නේ නැද්ද ඇත්තටම? බුදුහාඳුරෝ නැහැ. දැන් බුදුහාඳුරගේ උපදේශ අනුව භාවනා කරන්න අපි ඕව ලබන්නේ. දර උපදෙස් දෙන්න බුදුහාර බුදුරෙක් නැහනේ. දර කොහොමද මේ මේක කළේ? ඔන්න බලන්න. පැහැදිලිනේ? අලුත් දෙයක් ඉගෙන ගන්න මම මේ ඇත්තන්ට කියලා දෙන්නේ. නේද මෙච්චර වෙහෙස වෙලා මහන්සි වෙලා උදේ පාන්දර ආපු ඇත්තන්ට අලුත් දෙයක් කියලා දෙන්න බෑ. නේද? ඒකයි. එතකොට ධ්‍යාන ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් තමයි ආරම්මන උපනිජ්ජාන. අනිත් එක තමයි ලක්කන උපනිජ්ජාන. ඒ කියන්නේ අරමුණට සමීප වීම, ලක්ෂණයට සමීප වීම. දැන් මේත් අරමුණට සමීප වීමෙන් ධ්‍යාන උපදවයි. දැරනේ එක් කරන්නේ කොහොමද කියලා මම මෙන්න මෙහෙම කියලා දෙන්න. ඉතාම සරල මේ ඇත්තන්ට ගෙදර ගිහිල්ලා කරන්න පුළුවන් ක්‍රමයකට මේ භාවනාව මම කියලා දෙන්නම්. හරිද? ওই ධ්‍යාන ලැබෙන කර්මස්ථාන 25ක් තියෙනවා. විසුද්ධි මාර්ගයට අනුව. ඒව තමයි දස කසින, දස අසුබ. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා. ආනාපාන සති, කායගත සති. මේ කියන 25න් තමයි ප්‍රථම ධ්‍යානෙ උපදවන්න පුළුවන්. එතකොට ဒုတိය ධ්‍යානෙට එනකොට කර්මස්ථාන 14යි. දස කසින, මෙත්තා, කරුණා, මුදිතා, ආනාපාන සති. මේ 14න් තමයි අපි ဒုတိය ධ්‍යානෙ, ඒ වගේම තෘතිය ධ්‍යානෙ, ඒ වගේම චතුර්ථ ධ්‍යානෙ කියන ධ්‍යාන හතරම උපදවන්නේ. පංචම ධ්‍යානෙ දැන් අභිධර්ම ක්‍රමයේට මේ අතෝ පංචම ධ්‍යානෙ උපදවන්න හිතනවනම් පංචම ධ්‍යානෙ ලැබෙන්නේ කර්මස්ථාන 12කින්. ඒව තමයි දස කසින, උපේක්ඛා බ්‍රහ්ම විහාර, ඒ වගේම ආනාපාන සති. මෙවන් තමයි ධ්‍යාන ලැබෙන්නේ. දැන් මේ ඇත්තන්ට මේ තාම පහසුවෙන් කරන්න ඕන මේ තියන වැඩ අධික ඇත්තනේ නේද? හරියට වැඩනේ, ගෙදරවල වැඩ, දූල පුතාලගේ වැඩ, රටේ වැඩ ඔක්කොමත් එක්ක නෙමේ හිත හදාගන්නත් ඒ උනාට හිත කියනෝනේ. නේද? කොහොම හරි හිත මේ බණ ටිකක් අහන්න ඕන, හිත හදා ගන්න ඕන, මේ මොනව කරත් අපි කාටවත් යන්න වෙනවා. නේද? ඒක එහෙම හිතනවනේ. ඒ නිසා පහසු ක්‍රමයකට මම කියලා දෙනවා. අපි කසින භාවනාවක් කරලා බලමු. කරලා තියෙන මේ අත කසින භාවනා කළා නැහැ. පුදුමයිනේ. හරිම පහසු, ඉතාම සරල ක්‍රමයක් කියලා දෙන්න. ඈ දැන් ගන්න රබානක්. හරිනේ? රබානක් අරගන්නෝ වියතකුත් අඟල් හතරක්. විෂ්කම්බය කියන එක දන්නවනේ වෘතයක. වියතකුත් අඟල් හතරක් තියෙන්න ඕන කියලා පොතේ තියෙන විසුද්ධි මාර්ගයේ. ඒතකොට මේ ප්‍රමාණයේ තියෙන රබානක් අරගන්නවා. අරගෙන මේකේ අපි පොළවේ පස් තියෙනනේ. ඈ පස් ටිකක් හොඳට දිය කරලා මේ රබානේ හොඳට ගන්නවා. ගාලා මේක හොඳට වේල ගන්නවා. වේලගෙන දැන් අපි අර මේ බුදුහාඳුරු නැති කාලේ කරපු ක්‍රමයට නෙමෙයි බුදුහාඳුරු ඉන්නෝනේ දැන්. ඒතර බුදුහාරක උපදේශ අනුව තමයි මේ කරන්නේ. හොඳද? එතකොට අපි මොකද කරන්නේ? මේක හොඳට වේල තියාගෙන මූණකට සෝදගෙන පහසු ඇඳුමක් ඇඳගෙන තෙල් මල් පහන් සේරම සූදානම් කරගෙන අපි බුදුන් වඳින බුදුගේ ළඟට යනවා. ගිහිල්ලා බුදුහාඳුර ඉස්සරහා මල් පහන් තෙල් ඒ ඔක්කොම පහන් ස්ලෑස්ති කරලා පූජා කරන්න. ඊට පස්සේ අපි පන්සිල් සමාදන් වෙලා ඊළඟට ඉස්පිසෝ සාක්කාත සුබරිපන්නෝ ආදි ගාත කියලා මල් පහන් පූජා කරන ගාත කියලා බුදුන් වඳින හොඳට වැඳලා කරණීය සූත්‍රය කියනවා. ඒකත් කියලා ඊට පස්සේ මොකද කරන්නේ? අපි මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරනවා. දැන් එතකොට මෛත්‍රී භාවනාවට එනවා. දැන් හිත ටිකක් නිවිලානේ. ඔන්න දැන් අපි ගන්නවා අර කසින වණ්ඩලේ. අරකට කියන්නේ මොකද්ද? රබානට කසින මණ්ඩලය. ඒක දැන් අපි ඔන්න දැන් අම්මට වාඩි වෙන්න අමාරුයිනේ. එතකොට පුටුවක වාඩි නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ.
එතවට ඉදිරියනුත්තියා ගන්න පුටුවා. නැතම් බිම එරමිණිය ගොතාගෙන වාඩිනිකතව හොඳ පිරිමි අයන. කාන්තාවක් නම් කාන්තාව වාඩියන ආසනෙන් ඒ විදියට වාඩිවෙන්නවා. ලදැන් ඉදිරියෙන් තියාගන්න මේ කසින මණ්ඩලේ. හරිනේ දුරයින් තියාගන්න ඉඳන් ළඟින් තියාගන්න ඈතින් මේ පැත්තෙන්නේ කෙලින් ඉදිරියෙන් පහසුවෙන් බලන්න. දැන් ඔන්න මේ කසිනේ කියනකේ තේරුම සියල්ල කියන එකයි. ඒ කියන්නේ මුළු පෘථුවියම තමයි බලන්නේ අපි. පඨවි කසිනේ දැන් අපි වැඩන්නේ පොළවේ ප්‍රශ්නේ ගාලා තියෙන්නේ. එතකොට මේකට කියන්නේ පඨවි කසිනේ කියලා. දැන් මුළු පෘථුවියම තමයි මට පේන්නේ. ඒ පෘථුවියෙත් අපි එක තැනක් බලනවා අර ප්‍රභානේ. දිහා බලාගෙන පඨවි 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 කියලා භාවනා කරනවා. තොර ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මගේ අරමුණ හිතට යොමු වෙනවා. ඒකට අපි කියනවා විතක්ක කියලා. ඒ අරමුණේම හිත පිරිවදිනේකට අපි කියනවා විචාර කියලා. එතකොට ඔන්න අපිට ප්‍රීතිය ඇති වෙනවා. ඔන්න දැන් මම මේ අරමුණට යොමු වෙලා කියන ප්‍රීතිය ඇති වෙනවා. වගේම ලොකු සැපයක් දැනෙනවා. ඇයි අනම්මනම් හිතට එන්නේ නැහනේ? එතකොට හිත හරීම පිරිසිදු වෙන්න ගන්නවා. එතකොට අන්න හිතට ලොකු සැපයක් ඇති වෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. පටමජ්ජානෙ ලැබෙනවා. විතක්ක විචාර පීති සුඛේ එකග්ගතා සහිත පටමජ්ජානෙ කියනක ලැබෙනවා. කියන්න වගේ ලේසි නෑ කරලා බලන්න. හොඳද? එතකොට දැන් ඔන්න ප්‍රථම ධානය ලැබිච්ච එක්කෙනාට ඕන දැන් ද්විතිය ධානයට යන්න. දැන් ප්‍රථම ධානය ලබා ගත්තම අපිට ඒකට කියනවා මොකක් කියලාද? ධාන චිත්ත වීතිය. ධානය ප්‍රථම ධානය. එතකොට අපි ප්‍රථම ධානයෙන් පැය දෙකක් තුනක් දවසක් දෙකක් තුනක් කොහොම හෝම කාලයක් ගත කරොත් එහෙම අපි ඒකට කියනවා ප්‍රථම ධාන සමාපත්තිය කියලා. පුලින් ඇති වෙන්නේ ධානසිත ඒකෙන්ම දවස් කීපයක් හිටියොත් ඒකට කියනවා ප්‍රථම ධාන සමාපත්තිය. දැන් ප්‍රථම ධාන සමාපත්තියට ආවම දැන් ඕන අපිට ද්විතිය ධානයට යන්න. එතකොට අපි මොකද කරන්නේ? මේ හිත වසඟ කරගන්න ක්‍රම පහකට. ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ටාන, පච්චවෙක්කන. පංචවිධ වසීතාවේ කියලා මේ අතවල් දිනවද? ඒ පංචවිධ වසීත ආවජ්ජනය කරනවා නේද? සිහි කරනවා. ඒ වගේම සමවදිනවා. අදිෂ්ඨාන කරනවා. නැගී සිටිනවා. මුල සිට සිහි කරනවා. මේ කියන මොකද්ද සිහි කරන්නේ? මේ ප්‍රථම ධානයට වැඩිය ද්විතිය ධානය හොඳයි. මම ද්විතිය ධානය ලබා ගන්න ඕන කියලා. එතකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට ඕන් අපේ හිත විචාර පිසුකේකක් ගතසයි ද්විතිය ධානයට යනවා. ඒකත් ද්විතිය ධානයේ දවස් දෙකක් තුනක් ඇතුළත ඕන ද්විතිය ධාන සමාපත්තිය. ඊට පස්සේ අපි හිතනවා ද්විතිය ධානයට වැඩිය තෘතිය එක වෙලෙ මොහොතම කරන්නත් පුළුවන්. සමාපත්තිය ලබා මේ ධානසිත ලැබුණාට පස්සෙම ටික සුළු වෙලාවකින් අපිට කරන්නත් පුළුවන්. හැබැයි ඉත දවසින් දෙකකින් කරන්නත් පුළුවන්. එහෙම එතකොට ප්‍රථම ධාන ද්විතිය ධාන සමාපත්තියම ආයි අර විදිහට ආවජ්ජන සමාපජ්ජන අදිට්ඨාන මුට්ටාන පච්චවෙක්කන කියලා හිතමින් ද්විතිය ධානයට වැඩිය තෘතිය ධානය හොඳයි කියලා ආන තෘතිය ධානයට හිත ගෙනියනවා. ඊට පස්සේ තෘතිය ධානය සමාපත්තිය ලැබුණාට පස්සේ තෘතිය ධානයට වැඩිය චතුර්ථ ධානය හොඳයි කියලා චතුර්ථ ධානය ලබා ගන්න. තෘතිය ධානය ඕලාරිකයි චතුර්ථ ධානය ප්‍රණීතරයි කියලා අපි අර ආවජ්ජන සමාපජ්ජන අදිට්ඨාන උට්ටාන පච්චවෙක්කන කියන මේ කියන ක්‍රම ටික සිහි කරමින් ඔන්න චතුර්ථ ධානයට එනවා. මේ ලොකු අපහසුවක් නැහැ නේ? මම දැන් තේරෙනවනේ. ගැටලු තියෙනවා නම් කියන්න ඕන. මම පැහැදිලි කරන්න පුළුවන් මට. හොඳට මං හිතනවා මේ අත දන්නවයි කියලා, මේ කියලා දෙනකොට තේරෙනවයි කියලා. හොඳට මේක ඉගෙන ගන්න. ජීවිතේ තමන් දිනන එක වැඩක් මේක. ගෙදර ඉඳන් කරන්න පුළුවන්. මේ ඔක්කොම අත්හැරලා යන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. තමන් විවේකීව නිදා ගන්න ඉස්සෙල්ලා පැය භාගයක් පැයක් මේක කරන්න. කරාම තමන්ට ඒක හිතට විශාල සැනසීමක් ගෙනලා දෙනවා. හරිනේ? ඔන්න දැන් අපි චතුර්ථ ධානයට හිත ගෙනියනවා. ඒ ගෙනිච්චනගේ දැන් මුලින්ම අපි මේ දැන් අර කසින මණ්ඩලයේ දිහා බලාගෙන කරන භාවනාවට අපි කියනවා පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ මූලික අවස්ථාව. එතකොට දැන් ඔන්න දැන් මේ ප්‍රථම ධාන ධානසිත ලැබෙනකොට මේව ඇස් දෙක පියාගත්තත් අරගම ඇවිල්ලා පේනවා. ඒකට අපි කියනවා මොන නිමිත්ත කියලාද? උග්ඝහ නිමිත්ත. බොහොම හොඳයි. උග්ඝහ නිමිත්ත. දැන් උග්ඝහ නිමිත්තෙන් තමයි අපි මේ චතුර්ථ ධානයට එන්නේ. හරිනේ? ඒ චතුර්ථ ධානයට ආවට පස්සේ අපි උග්ඝහ නිමිත්ත මොකක්ද හද කරන්නේ? ඈ නෑ, උග්ඝහ නිමිත්ත ඊළඟට අපි පටිභාග නිමිත්තට කියනවා. පටිභාග නිමිත්ත. හරිද? ඒ පටිභාග නිමිත්ත තමයි අපි පතුරවන්නේ. ඒ පටිභාග නිමිත්ත ඇති කරගන්නේ මොකද? මේ රූපය මහා කරදර එකක් අපිට.
වැඩි වෙලාවක් ඉන්න බෑ. දැන් මේ ඇත්තන්ට පේරුණ නේද? සමහර ඇත්තන්ට නැගිටින්න බෑ, අතර ඉදලා කකුල ඉදලා විවිධ ප්‍රශ්නනේ. එතකොට මේ රූපය ගැන කලකිරෙනවා. කලකිරිලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ අර පටිභාග නිමිත්ත පතුරවනවා. ඒ කියන්නේ පතුරව මේ ආකාශයේ පතුරවනව නෙවෙයි, අර පටිභාග නිමිත්ත පතුරවන්නේ. එතකොට මේ අනන්ත අවකාශයේ පතුරවනවා. පතුරනකොට මොකද වෙන්නේ? අන්තෝ ආකාශෝ අන්තෝ ආකාශෝ, ආකාශය අනන්තයි අවකාශය අනන්තයි කියලා භාවනා කරනකොට මොකද වෙන්නේ? ආකාසානං ඡායතනට එනෝ හිත. ඒ කියන්නේ කසි නුගුලුවාගත් ආකාශය. කසිනෙන් තමයි මේ වැඩේ කරන්නේ. වැදිරිද? ඔන්න දැන් මේක අපිට පේනවා. දැන් අපේ හිතට අවකාශය හොඳට පැහැදිලි වෙනවා. ඒක අනන්ත බව වැටහෙනවා. ඒතර අන්තෝ ආකාශෝ අන්තෝ ආකාශෝ, අවකාශය අනන්තයි අවකාශය අනන්තයි කියලා මේ අනන්ත වූ අවකාශය ගැන භාවනාව යෙදෙනකොට හිත ආකාසානං ඡායතෙට යනවා. වැදිරිද? එතන ආකාසන ඡායතනට ගියාමත් ඒ බාර මොකද වෙන්නේ? අර චතුර්ථ ධානය ඉන්නකොටත් අර පංචවිද වසීතාවය මෙනෙහි කරන්න ඕන. හරිද? දැන් ආකාසන ඡායතන ලැබුණාත් ආකාසන ඡායතනට වැදී විඥාන ඡායතන ප්‍රණීතතරයි කියලා ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන උට්ටාන පච්ච වෙක්කන කියන පංචවිද වසීතාවය වඩන්න ඕන. එතකොට දැන් මේ අනන්ත අවකාශය තේරුම් ගත්ත හිත මොකද වෙන්නේ? ඒකත් අනන්තයිනේ. නැත්නම් අනන්ත අවකාශය තේරුම් ගන්න බෑනේ. එතකොට එන්නේ හිතත් අනන්තං විඤ්ඤාණං අනන්තං විඤ්ඤාණං, විඤ්ඤාණේ අනන්තයි විඤ්ඤාණේ අනන්තයි කියලා තම භාවනා කරනකොට අන්න විඤ්ඤාණං ඡායතනෙ කියන සිත ලැබෙනවා. වැදගත්. එතකොට විඤ්ඤාණං ඡායතනෙ ලැබුණාට පස්සේ දැන් ආකාසානං ඡායතනෙ ලබා ගත්ත හිත තියෙනවනේ. ඒක දැන් ඒක ඒක ඒ අවකාශයක් නැහැනේ දැන්. එතකොට ඇත්තටම මොකක් තියෙන්නේ? හිස් බවක්. හිස් බවක් නෙදියන්නේ. අවකාශය කියලා අපි අරගෙන තියෙන්නේ හිස් බවනේ. එතකොට ආකාසානං ඡායතන ලැබුණට පස්සේ ඒ ස්වභාවය නැහැනේ. නේද? දැන් අපි හිතමු දැන් ඔන්න පැදුර එළනවා. එළලා පැදුර ඇකුළුවට පස්සේ ඒ අවකාශය තියෙනවා. පැදුර නැහැනේ. එතකොට එතන ඒ දේ නැහැනේ. ඒ වගේ නැති බව තමයි මෙනෙහි කරන්නේ. එතන නත්ති කිංචි කියලා භාවනා කරනකොට අන්න ආකින්චං ඥායතන ලැබෙනවා. වැදගත්. ඒ ආකින්චං ඥායතන ලැබුණම ඒකත් ආවජ්ජන සමාපජ්ජන අදිට්ඨාන උට්ටාන පච්ච වෙක්කන කියලා භාවනා කරනකොට නේද? නේවස ඇත්තේද නැත නැත්තේද නැත කියන අවබෝධය ඇති වෙලා අපිට නේද? නේව සංඥා නා සංඥායතන කියනක ලැබෙනවා. දැන් ওই ටික කරන්න බුදුහාඳුර ඕනේ නැහැ. මෙතන බුදුහාඳුර ගැන කිසි දෙයක් නැහැ නේ. දැන් ඒකෙන් තමයි මේ කට්ටිය අෂ්ට සමාපatti ඉබදුවේ. තේරුම් ගත්තද? ඈ මොනවද ගැටලු තියෙනවද අහන්න? තේරුණා නේ? හොඳටම කරලා බලන්න ගෙදර ගියාම. හරිනේ? මේක හරීම ප්‍රායෝගික හොඳ තැනක්. විසුද්ධි මාර්ගය තමයි ඔක් කියලා දෙන්නේ අපිට. එතකොට දැන් ඔන්න බුදුහාඳුර ලෝකෙ පහළ වුණා. පහළ වුණාම බුදුහාඳුරත් ඉදිරිපත් කර භාවනාව. මොකක්ද ඒ භාවනාව? ආනාපානසති. ආනාපානසති බුදුහාඳුර දැන් බෝසත්වරයෙක් වශයෙන් ලෝකෙ පහළ වෙලා වප්මගුල් දවසේ ආනාපානසති වැඩුවනේ. එතකොට බුදු වෙලා නැහනේ. ඈ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් වප්මගුල් දවසේ වඩලා උඩ පළංග බැඳගෙන හිටියා කියලා පොතේ තියෙනනේ. එතකොට ඒ බුදුහාඳුර එන්නේ ඉස්සෙල්ලා නේ, මේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා නේ ආනාපානසතිය තිබිලා තියෙන්නේ. නැත්නම් ආනාපානසතිය වඩන්න බෑනේ. දැන් මං කියන්නේ දැන් මුලින්ම මම පටන් ගන්නවා දැන් තමයි සතියෙන් ඉන්න ඕන. මං කියන්නේ මේ අත වැඩි හිටිය අය හොඳට බණ අහපු අය. එතකොට මේ අත හොඳට හිතලා ගන්න ඕන. මම මේ කියන මුලින් මං කියවනේ ධ්‍යාන සමාපatti ලැබෙන කර්මස්ථාන 25යි. ඒ 25 හැම ධානයක්ම ලැබෙනවා ආනාපාන සතියේ. එතකොට මේ ධාන උපදවන්න ආනාපාන සතිය අවශ්‍යයි කියන එක පැහැදිලි. එතකොට බුදුහාඳුන ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු ආනාපාන සතිය වඩලා තියෙනවා. වැදගත්ද මං කියන එක? ඒක නෙවෙයි බුදුහාඳුන ලෝකෙට ඇවිල්ලා ඉගෙනුවා භාවනා. මොකක්ද ඒක? බොහොම හොඳයි. විදර්ශනාව
බුදුහාඳුරන්ගේ භාවනාව තමයි විදර්ශනාව. ඒ කියන්නේ සමතේ නෑ කියනක නෙමෙයි. බුදුහාඳුර මොකද විදර්ශනා කියන වචනේ පොවා බුද්ධාගම යරන වෙන කිසිම ආගමක නෑ. දැන් වෙනත් ආගම් වල අපි කියන පාවිච්චි කරන වචන තියෙනවා. මේ විදර්ශනා කියන වචන වෙන කිසිම ලෝකෙ කිසිම ආගමක නෑ. පැහැදිලිද මං කියන්නේ? එතකොට ඒක නිසා බුදුහාඳුර විදර්ශනාවෙන් කියලා දුන්නේ මොකද්ද? ඈ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ඒ විදර්ශනාවේදී අපි අනුගමනය කරන ක්‍රමවේදය. විදර්ශ ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා අපි මොකක් ගැනද බලන්නේ? විශේෂයෙන් බලනවායි කියන එකනේ. ඔව් විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකින්න. මොකද්ද අපි විශේෂයෙන් දකින්නේ? ඈ ත්‍රිලක්ෂණය පාවිච්චි කරලා දැන් ත්‍රිලක්ෂණය කියන්නේ ක්‍රමවේදයනේ. ඒක පාවිච්චි කරලා අපි විශේෂයෙන් දකිනවා. මොකද්ද විශේෂයෙන් දකින්නේ? ආ යම්කිසි දෙයක ඇත්ත தත්ත්වයද අපි බලන්නේ. අපිට විදර්ශනා ඕනද මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ පුටුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න? යම්කිසි දෙයක ඇත්ත தත්ත්වයකම මේ දැන් මේකේ තියෙන ප්‍රශ්නේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපි විදර්ශනාවෙන් බලන්නේ මගේ ඇත්ත தත්ත්වය. බැලද මම දිහා මම බලන්නේ මම කවුදයි කියලා තේරුම් අරගන්නේ. හරිනේ? ඉතාම සරල උදාහරණයක් පැහැදිලි කරන්න. දැන් මේ ඇත්තන්ට මේක හොඳට තේරුම් ගන්න අපි ගැඹුරු දහමකට තමයි අත තියන්නේ. ඊට ඉස්සෙල්ලා සරල උදාහරණකින් මේ වැඩේ කියලා දෙන්න. නම්මි කලිනු කියලා ඇති. හරිම ලස්සනයි මේක තීරුම් අරගත්තු. අග්ගි දත්ත පෙරවි බ්‍රාහ්මණ කියලා බමුණෙක් හිටියා. මිනිහට ඕන භාවනා කරන්න. ඒ වවුන මොකද කරන්නේ? ගියා භාවනා කරන්න විශාල ගෝල පිරිසකුත් එක්ක. එයාට ඉන්න ගොඩක් පිරිස. එතකොට මේ වවුන ගිහිල්ලා දැන් ඕන විශාල වැලි තලාවක. වැලි තලා තියෙන වැලි තලාවක මේ කට්ටිය ඔක්කොම රවුමට කවය වගේ වාඩි වුණා. ආල දැන් බමුණ ඉන්නවා. බමුණට දැන් මෙහෙ වටේ කොම් පේනවා. බමුණ කිව්වා හරි දැන් ඔයාලා හැම එක්කෙනාට මම කැඳ කොළ වගේ කොළ 50ක් 60ක් දෙනවා. ඒ කාලේ කොපි කොළ නෑනේ. කැඳ කොළ වගේ කොළ දුන්නා 50ක් 60ක් හැම එක්කෙනාට. දිලා ඒ සේරම ළඟ තියාගෙන දැන් ඔයාලා වාඩිලි ඉන්නවා. වාඩිලි ඉන්නකොට මෙයා කිව්වා හරි දැන් අපි භාවනාව පටන් ගන්නවා. පටන් ගත්තම ඔයාලගේ හිතට මොන හරි නරක අදහසක් කැත අදහසක් අපිරිසුදු අදහසක් ආවොත් වැලි ගොටුවක් ගහන්න ඉස්සරහට දාන්න. එතකොට ගුරුවරයා දන්නෝ ඉන් ළඟ ඉන්න එක්කෙනා දන්නෝ මෙයාගේ හිතට ක්ලේශයක් ආවයි කියලා. හා හොඳයි කියලා වැඩේ පටන් ගත්තා. පටන්ගෙන පැය භාගයක් යනකොට විශාල වැලි ගොටු කන්දක් ඒ තරම් හිතට කෙලෙස් වෙනවා. හරිනේ? දැන් මේ ඇත්ත බෞද්ධ ආයකෙන් අනිකුත් මානාලිකා වලින් පන්සල් වලදී හැම තැනම බණ ඇහුවට කවදාවත් අභ්‍යාසයක් කරේ නැහනේ. නේද? මම ආද කියලා දෙනවා අභ්‍යාසයක් කරන්න. හරිද? දැන් මේ වැඩ ඔක්කොම ඉවරලා දැන් ගෙදර යනෝනේ. කියලා දවල්ට කාලා බීල ඔක්කොම ඉවරුණාට පස්සේ මුණකට සෝදගෙන තමන් ලියන කියන මේසෙ ළඟට යන්න. ඒ යනකොට මතක ඇතුව කොලේකි පෑනකි පොතකි පෑනකි අරන් යන. අරගෙන ගිහලා දැන් පොතයි පෑනයි මේසුණින් තියෙනවා. පුටුව කිට්ටු කරගෙන වාඩි වෙනවා. වාඩිලා මෙහෙම මේසෙට අත් දෙක තියාගන්නවා. තියාගෙන ඇස් දෙක පියාගන්න. පියාගත්ත ගමන් හිතට එනවනේ එක එක අදහස්. ඒ එන අදහස් ඔක්කොම අර පොතේ ලියනවා. පැය භාගයක් තිස්සේ ලියනවා. හරිනේ? පැය භාගයක් තිස්සේ ලියලා තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයාට පෙන්නනවා. නැත්නම් ස්වාමි දුවට පෙන්නනවා. මොකද වෙන්නේ? ඒ මිනිස්සයා මූණ බලන්නේ. ඒ තරම් නරකේ වෙන හිතරෙන්නේ. ඇත්තටම පෙන්නන්න පුළන්ද? නේ? දැන් මේ ඇත්ත යුගදිවෙටපත් වෙලා සමහර මෙතන ඉන්න අය අවුරුදු 30යි, 40යි, 50යි, 60යි. නේද? එතකොට ජීවිතේ වැඩි කාලයක් කාත්කේද ගත කරලා තියෙන්නේ? තමන්ගේ බිරිඳත් එක්ක, තමන්ගේ සැමියාත් එක්ක. නේ? හදවතටම තමන්ගේ බිරිඳට කියනවද? තමන්ගේ සැමියාට කියනවද මගේ හිතර මේවාවයි කියලා? මෙයාත් ඔක්කොම කියන්නේ මොනවද? හොඳේ විතරයි. නේද? අම්මට අනුරාධපුරයේ ජයශ්‍රීමා බෝධිය වඳින්න හිතුණා. රුවන්වැලි මහා සෑය වඳින්න හිතුණා.
නද කිරිවහරට අන්න හිතුන දළදා මාලිකා වන්දින් හිතුන බෞද්ධයාගේ බණක් කියවන්න හිතුන ළඟ පන්සට දානයක් දෙන්න හිතුන පිළිකාරහෝට තැමිලිටිකක් දෙන්න හිතුන ඔක්කෝම කියන්න හොඳේ විතරයි. තවදාව මේ ඇත්ව තමන්ගේ මහත්තයටවත් කියල තියද බිරිඳටවත් කියල තියෙනවද මගේ හිත රාගයාවා මගේ හිතර කේන්තියාව මගේ හිතර ඉරිෂාවාව මගේ හිතර කුවක්කමාව මගේ හිතර ආඩම්බරකමාව මගේ හිතර පලිගැනීමාව මගේ හිතර මාත්සර්යාව කවදාක් කියල දෙන පැහැදිලි. ඒ නිසා තමයි බුදුහාඳුර කිව්වේ මම කොහොමද මා දකින්නේ. අපි පුරුදු වෙලා තියෙන මොකක් කරන්නද අනිත් එක්ක නගෙන කියන්නේ අපේ හාඳුරනේ අපේ අම්ම මෙහෙමයි අපේ තාත්ත මෙහෙමයි නේද අපේ අයිය මෙහෙමයි කවදාවත් කියන්න මම මෙහෙමයි කියන එක නේද. මං අහන්නේ ඔබතුමිය මොනවද පන්සල වෙනුවෙන් කළේ ඔබතුමිය මොකද ජාතිය වෙනුවෙන් කළේ ඔබතුමිය මොකද්ද ගම වෙනුවෙන් කළේ ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතල බුදුහාර කිව්වේ එහෙනම් මම තේරුම් ගන්න මොකද හේතුව මානසං පාප සන්නින්නම් අපාය විවටා නන හිත නිතරම කියන්නේ පව් කරන්න කිසිම කෙනෙක්ගේ හිත හොඳ වැඩ කරන්න කියන්නේ. බුදුහාර දේශනා කරන්න කොහොමද සුකරානි අසාදූනි හිතානි අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. නරක වැඩ කරන එක හරිම පහසුයි හොඳ වැඩ කරන එක හරිම අමාරුයිනේ. දැන් මේ අතු අද බෞද්ධයාගේ බණට එනවයි කියලා මේ එන්න කිව්වම යාළුවෝ කී දෙනෙකුට කිව්වද අපි බෞද්ධයාගේ මෙහෙම බණක් කියවන යමු කියලා. කීයෙන් කී දෙනාද කැමතුනේ නේ. හැබැයි ඒ වුණාට මේ අතු ගෙදර සංග්‍රහයක් තියෙනවා ඒකට මොකද වෙන්නේ තේරුණා. ඒකද අපේ හිත කැමති පිනවන වැඩවලට තේරුණා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා බුදුහාර දේශනා කරමු ග සූත්‍රවල පෙන්නලා තියෙනවා මේ හිතේ ස්වરૂපය. හිතේ ස්වરૂපය තේරුම් අරගන්න ඕන නේද. දැන් වත්තූප වගේ සූත්‍රවලදී පෙන්නනවා ඔයි අපේ හිතට එන සේරම කෙලෙස් පබස්තර මිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට අංගුත්තර නිකායේදී පෙන්නලා තියෙනවා බුදුහාර අපේ සිත ප්‍රභාෂවරයි නේද. උපං දැන් පුංචි දරුවෙක් මෙයාත් හිතන්න ඕනම තරහකාරයෙක් මෙම අත් දෙක දික් කරොත් ඒ ළමයා යනවා අතට. නමුත් වැඩිහිටි වෙනකොට ඒ ළමයා ළඟටවත් යන්නේ නෑ. එතකොට ඒ නිසා හිත ප්‍රභාස්වරයි එහෙන් මෙහෙන් එන අකුසලයන්ගෙන් හිත කිලිටි වෙනවා. හරිනේ. එහෙනම් අපි බලන්න ඕන කොහොමද මෙන්න මේ හිත පිරිසිදු කරගන්නේ. දැන් අපි යන්නේ මොන පැත්තටද බුදුහාඳුරුකව ක්‍රමයට විදර්ශනා ක්‍රමයට. තර විදර්ශනාය බුදුහාඳුරු මේක පටන් ගන්නේ පළවෙනියෙන් මේ වනං අභිධර්මය හොඳට තේරුම් අරගන්න ඕන. ගැටලු තියෙනවනම් මගෙන් අහන්න ඕන. කේන්තියන්නේ මට. මං හරි කැමති මේ අත්තන්ට පැහැදිලි කරලා කියලා දෙන්න. හරිද? පළවෙනියෙන් දැනගන්න ඕන මම කිව්වම අපි මම කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. එහෙනම් මේ ස්කන්ධ පහෙන් රූපය එක ස්කන්ධයයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ හතර එකක් නාම ස්කන්ධයක නේද? අරක රූප ස්කන්ධය. එතකොට කෙනෙකුට හිතෙනෝ දෙයියනේ එහෙනම් නාමයට නාමයනේ වැඩි රූපයට වැඩිය. ඇයි නාමය හතරයි රූපය එකයි. එයාට අපි කියලා දෙනෝ ආයතන විභංගය. දන්නවද මේ අත ආයතන විභංගය? දැන් බලන්න ආයතන අපිට තියෙන්නේ චක්කායතන සෝතායතන ඝනායතන ජීවහායතන කායායතන රූපායතන ශබ්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන. මේ ආයතන 10 මොනවද? රූප. මේ ආයතන 10ම රූප. එතකොට මන ආයතන කියන එක නාම. ඊළඟට ධම්මායතන. ධම්මායතන කියන්නේ මොකද්ද? ධම්මායතන රූප 28යි චෛතසික 52යි නිවනයි. ධම්මායතන කියන්නේ ඒකනේ. එතකොට දැන් රූප 28න් අපි 10ක් කියලා තියෙනනේ. ඔලාරික රූප 10. එතකොට තව 18ක් තියෙනවා. හැබැයි සුකුම රූප කීයක් තියෙන්නේ? දැන් රූපේ කොටස් දෙකකට බෙද සුකුම සහ ඔලාරික කියලා. දැන් ඔලාරික රූප 10ක් හරිනේ. එතකොට ඉතුරු වෙලා තියෙන සුකුම රූපනේ. සුකුම රූපද කීයක් තියෙන්නේ? 18ක් තියෙනවද? ඔව් සුකුම රූප 18ක් නැහැනේ. සුකුම රූප කීයක් තියෙන්නේ?
දාස්සයයි. කෝ එතකොට අනිත් දෙක? ඕලාරික රූප දහයයි සුකුම රූප දාසයයි දෙකක් වැඩින්නේ. එ දෙක්කෝ ඒ දෙක තියෙන්නේ පොට්ටබ් භාවිතනය කිවන අපි නේද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ් භාවිතනය. ඒ පොට්ටබ් භාවිතනය කියන්නේ මොකද්ද? පඨවි තේජෝ වායෝ තුනම තමයි පොට්ටබ්බ කියන්නේ. එතකොට 9 3 කියද 12යි. 28 12ක් අඩු කරාම 16යි. එතකොට 16නේ. අන්න එතකොට එකහමාරක් නාම නේ? එකම ඒ කියන්නේ මන ආයතන එකයි ධම්මා ආයතනෙන් භාගයක් කියලා ගමු අපි. එතකොට එකහමාරක් නාම ඉතුරු 10හමාරක් රූප. එතකොට කෙනෙකුට හිතෙන්න පුළා එහෙනම් මේ රූප තමයි වැඩි නාමයට වැඩිය. එයාට අපි කියලා දෙනවා ධාතු විභංගය. නේද? එයා දන්නේ චක්කු ධාතු, සෝත ධාතු, ගහන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු 10යි. ඒතර ධම්ම ධාතුෙත් භාගයක් තියෙනනේ 10හමාරක් රූප. ඒතර මනෝ ධාතු චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු 7යි. ඒතර ධම්ම ධාතුෙත් භාගයක් තියෙනනේ 7හමාරක්. එතකොට නාම 7හමාරක් නාම 10හමාරක් රූප. ඔන්න ඔය විදිහට නාමය සහ රූපය වෙන් කරලා බලන්නේ ඇයි අපි? දැන් මේ ඇත්තෝ අහන්නේ මොකක්ද හඳුර ඔයි කිව්ව කතාවේ තේරුම කියලා ඇයි අපි මේව කරලා බලන්නේ? එතකොට අපිට ආත්මය කියන කතාව නැතු යනවා. මම කියලා අපි ගන්නේ ආත්මීය ලක්ෂණයින්ද? මේක මේ නාමය සහ රූපය වෙන් කරලා දැනගන්නා වූ නුවණට අපි කියන මොකක් කියලාද? නාම රූප පරිච්ඡේද ඥාන. හරිද? නාමය සහ රූපය වෙන් කරලා දැනගන්නා වූ නුවණ. ඕක තමයි විදර්ශනායේ පළවෙනියෙන් ඇති වෙන්නේ. ඒ ඇති වුණු ගමන් මොකද කරන්න ඕන? මේ නාම රූපයන්ට හේතු ප්‍රත්‍ය සම්බන්ධ වෙන හැටි ඉගෙන ගන්න ඕන. මොකද හේතුව? බුද්ධ ආගමේ මධ්‍යගත ඉගැන්වීම මොකද්ද? පටිච්ච සමුප්පාදේ. එතකොට මේකට කොහොමද පටිච්ච සමුප්පාදේ සම්බන්ධ වෙන්නේ කියලා බලනවා අපි. නේද? මෙයාත් අහලා දෙනනේ තතතා අවි තතතා අනඤ්‍ය තතා ඉදප්පච්චේතා. නේද? හේතුව තියෙනවනම් ඵලය ස්ථිරයි. ළමයෙක් ඉන්නවනම් අම්මා සිටියුතුමයි. නේද? අම්මා යම්කිසි කාන්තාවකට අපි අම්මායි කියන්නේ එතුමියට දරුවෙක් ඉන්නවනම් විතරයි. නේද? ඒතර හේතුව තියෙනවනම් ඵලය ස්ථිරයි. අම්මා ඉන්නවනම් දරුවා සිටියුතුමයි. දෙවෙනි එකවද ඵලය තියෙනවනම් හේතුව ස්ථිරයි. දරුවෙක් ඉන්නවනම් අම්මා කෙනෙක් සිටිය යුතුමයි. ඒක පැහැදිලිනේ. තුන්වෙනි එක අනඤ්‍යතතා. අනඤ්‍ය හේතුව එකක් ඵලය එකක් වෙන්න බෑ. අඹ ගෙඩියක් හිටවලා නේද දෙල් ගහක් හැදෙන්න බෑ. පොල් ගෙඩියක් හිටවලා කොස් ගහක් හැදෙන්න බෑ. දන් දුන්නු කෙනෙක් දුප්පත්කම උපදින්න බෑ. සිල් රකපු කෙනෙක් අපායක යන්න බෑ. පැහැදිලිනේ. ඊළඟට පිනවතින ඉදප්පච්චේතා. මේ දෙක අන්‍යෝන්‍ය සහබද්ධයි එකිනෙකට. දැන් මේ ඇත්ත අහලා තියෙන නල කලාප කියන සූත්‍රයක් තියෙනවා. උබෝ නල කලාපයෝ අඤ්ඤමඤ්ඤාය උපනිස්සාය තිට්ඨෙය්‍යෝ. ඔන්න දැන් අපි මෙහෙම බටමිටි දෙකක් තියෙනවා. හිතන්න කේතුවක ආකාරය. මේ බටමිටිය ගත්ත ගමන් මෙයා වැටෙනවා. මේ බටමිටිය ගත්තොත් මෙයා වැටෙනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ බුදුහාර කියනවා ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ. මේ ඉපදුණු කල්ලි මේ උපදී. මේ නූපදුණු කල්ලි මේ නූපදී. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න එකට ඉතින් ඉතින් මේ කිව්වම ඊට පස්සේ අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා ඕවා ඉතින් කෝ විස්තර තියෙනවා නේද? ඉතින් අපි දන්නවා අත්ති ප්‍රත්‍ය නත්ති ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය පුරේ ජාත ප්‍රත්‍ය සහ ජාත ප්‍රත්‍ය ඔහොම කියලා සූවිසි පට්ඨාන දක්වාම ඕක තියෙන එකක් නේද? ඉතාලම බුද්ධ ංගයේ තියෙන ඉතාලම වැදගත්ම කොටසනේ.
ඕක තේරුම් අරගත්ත නැත්තම් පින්නතුනේ ඇත්තටම බෞද්ධයෙක් වෙලා වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. ඒ තරම් බුදුහාඳුරෝ දකින පුදුම තැනක් ඒක. පච්චාකාර විභංගේ. තේරුණාද? හොඳට කියවලා තේරුම් අරගන්න. මේ ඇත්ත ආමඳුරුන්ට ධර්මදේශන ආරාධනා කරනකොට කියන්න ඕන ආමඳුරුන් අපිට පටිච්චසමුප්පාදය කියලා දෙන්න. පච්චාකාර විභංගේ කියලා දෙන්න. හරිම ලස්සනයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ රේණුකානේ මහානායකාඳුරන්ගේ ඔය පටිච්චසමුප්පාදය ගැන ලියපු පොත් අරගෙන ඉස්සෙල්ල හත් අට වතාවක් කියවන්න. කියවලා 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 එතකොට මේ ඇත්තන්ට තීරේ බුද්ධං කොච්චර සුවිශේෂී කද්ද කියලා. වැදිරිනේ. ඔව්. ඊළඟට ඇති කරගන්නවා අපි සම්මස්සන ඥානෙ. දැන් ඔය ඇති කරගත්ත මොකද්ද? මේ නාම රූප පරිච්ඡ පච්ච පරිග්ගහ ඥානෙනේ. ඔව්. ඊළඟට අපි ඇති කරගන්නේ සම්මස්සන ඥානෙ. සම්මස්සන ඥානෙ කියන්නේ මොකද්ද? අතීත, වර්තමාන, අනාගත, අජ්ජත්තික, බාහිර, හීන, ප්‍රනීත, දූරේ, සන්තික, ඕලාරික, සුකුම කියලා ක්‍රම 11කට නාම රූප ස්වභාවය බලනවා. වෙනවද? දැන් ඒකට මම උදාහරණයක් මම පැහැදගද කීප දෙනෙකුටම කිව්වා. මේ අතොන්ට අහලා ඇති සමහරලාට ඉතාම සරල උදාහරණයක් අපි ගමු. දැන් ඔන්න පන්සලක ලොකු හාඳුරු කෙනෙක් අසනීපල ඉන්නවා. මේ ඇත්තන් ගවේ පන්සලේ කියලා හිතමු. දැන් මේ ඇත්ත පිටරට හිටියේ ඉඳලා එනවා. එනකොට මේ දැන් ලොකු හාමුදුරුව අසනීප වෙලා. ඉතින් මේ ඇත්ත ගමේ ආව යනවනේ හාමුදුරුවෝ බලන්න. යනකොට මොකද වෙන්නේ? ගියාම දැන් ඉතින් ආනේ හාමුදුරුව ලෙඩ වෙලා, පොඩි හාමුදුරුව කියනවා අනේ නායකාරු ලෙඩ වෙලා කාමරයේ සැතපෙල ඉන්නේ. කවුරුවත් මේ ඇතුළට යන්නේ නැහැ. උන්වහන්සේ විවේක ගන්නවා. එහෙම කියලා කිව්වම නෑ නෑ. ඔබ වහන්සේ මගේ නම කියන්න, මම මේ ඕස්ට්‍රේලියාව ඉඳලා ආවේ. මං කිව්වම නායක හාමුදුරුව මේ දන්නෝ මාව. මම පුංචි කාලේ දහම් පාසලේ ආපු කෙනෙක්. එහෙම කියලා දැන් මෙච්චර කාලයක් මම නායකාරව දන්නවා ඔම කියලා කිව්වම ඒ පොඩි හාරු ජිල කියනවා. කිව්වා හා හා එන්න එන්න කියන්න. එහෙනම් ඉතින් ඔන්න දැන් නායකාරව ඇඳේ ඉඳගෙනම ඉතින් එනවා. ආවට පස්සේ මොකද කරන්නේ? මේ කියනවා මේ අපේ මේ මහත්තයෝ බලන්නකෝ මට සීනි වැඩි වෙලා හොඳට ඕම මේ ඉන්ෂුවිනුත් අරගෙන ඉන්නේ. ඉතින් දොස්තර කෝටියා විවේක ගන්න කියලා ඒකයි මම මේ ඇඳට වෙලා ඉන්නේ. ඉතින් ඔහොම කියලා විස්තර කියනවා. කිව්වම පාරේ මේ මහත්තයා කියනවා අයියෝ නායකාරව මන් දන්නේ අපේ රටේ මෙන්න මෙහෙම පළතුරු జాතියක් තියෙනවා. නැත්නම් බෙහෙතක් තියෙනවා. ඒක ගත්ත ගමන් සීනි අඩු වෙනවා. මම ඊළඟ සැරේ එනකොට ගෙනල්ලා දෙන්න. ඉතින් එහෙම කියලා ඉතින් ඔන්න හාමුදුරන්ට බෙහෙත් ගන්න මුදලුත් පූජා කරලා ඉතින් එහෙම කරලා දැන් යනවා. හරිනේ. ඒකට මේ ලොකු හාමුදුරන්ට කියනවා හැබැයි මේ හාමුදුරනේ මේක බයක් වෙන්න දෙයක් නැහැ. මේක ඇපල් ගෙඩියක් වගේ පළතුරක්. මේක හොඳට හොදලා වළඳන්න තියෙන ඇපල් ගෙඩියක් කනෝ වගේ. ඒක හරිම රසයි. කන්නත් පුළුවන්. මේ කෑල්ලක් දෙකක් වැල්දුවම ඇති දවසකට. එතකොට සීනි අඩු වෙනවායි කියලා කියනවා. නිකන් මම මේ උපකල්පනය කරලා කියන්නේ. හොඳේ. ඉතින් ඒ පාර මොකද කියන්නේ? හා කියලා දැන් ඉතින් යනවා. ගියාට පස්සේ දැන් ලොකු හාමුදුරුවෝ මේක දැකලත් නැ දන්නේ නැ. ඒ පාර දැන් මේ මහත්තයා ආයි රට ගිහිල්ලා ආයි මාස 6කින් විතර ආයි එනවනේ. ඒ ආපු වෙලාවක අර ගෙඩි 4 5ක් ගේනවා. ගෑල් ලොකු හාමුදුරන්ට දෙනවා. දුන්න මහඳුරුව මේක හොඳට හොදලා කෑල්ලක් දෙයක් වළඳනවා. අර කිව්වාගේ සීනි අඩු වුණා. අඩු වෙලා ඉතින් ඊට පස්සේ හාමුදුරුවෝ තවදුරටත් ප්‍රවේශනොත් වෙනවා. ඉතින් එලා ඉතින් කොහොම හරි දැන් හොඳට සෞඛ්‍ය තත්ත්වේ හොඳයි. පාර දොස්තරගෙන් උපදෙස් අරගෙන ඔන්න මෙයා මේ හාමුදුරන්ටත් ඕස්ට්‍රේලියාව යන්න අවස්ථාවක් ආවා. හාමුදුරුවෝ රට යනවා. ගිහිල්ලා ඉතින් ওই බණ කියලා හරි මෙහෙ වෙලා ඉතින් එක දවසක මේ දැන් ගියාම කඩේකට යනවා. ඔන්න පළතුරු අර මේ තියෙන කඩකට තියෙනවනේ ඒවා. කඩ සාප්පුවකට හාමුදුරුව මොන හරි හේතුවක් නිසා දායක මහතුරු එක්කරගෙන යනවා. නිකන් ගියාම හාමුදුරුව දකින්න අර පළතුරු දැක්කම දැන් මේක ඇල්ලුවෙත් නෑ, වැළඳුවෙත් නෑ. හැබැයි දන්නවා මේකේ රස මේකයි, මේකේ ගුණේ මේකයි ඔක්කොම. අන්න ඒ වගේ නේද? සංස්කාරයන් අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයට බලන එකට කියනවා සම්මස්සන ඥානය. තේරුම් ගත්තද? එතකොට වෙනද ඒ ඒ වගේ ඉතින් ඕලාරික වශයෙන්, සුකුම වශයෙන්, දූරේ වශයෙන්, සන්තික වශයෙන්, අජ්ජත්තික වශයෙන්, බාහිර වශයෙන් මේ විදියට මේ බලනකොට අපි ওই අපේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අපිට තේරෙනවා. එතකොට අපි ඇති කරගන්නවා සම්මස්සන ඥාන. දැන් මං ඥාන තුනක් කිව්වනේ. නාම රූප පරිච්ඡේද ඥාන, පච්ච පරිග්ගහ ඥාන, සම්මස්සන ඥාන. ඔන්න ඔය ඥාන තුනට අපි කියනවා විදර්ශනා පාදක ඥාන. මෙන්න මේ ඥාන තුන ඇති කරගත්තම තමයි අපිට පුළුවන් වෙන්නේ විදර්ශනාවට බහින්න. ඉන්න ඊළඟට තමයි අපි උදය වය බලන්නේ. ඇතිවීම සහ නැතිවීම.
ඇති වෙනවසා නැති වෙන කියන මොකක්ද කියලා බලනවා. ඇතිවීමසා නැතිවීම. ඒ ඇතිවීමසා නැතිවීම තේරුම් අරගන්න. දැන් ඇත්තටම පින්නතුනි ඔතන උද්‍යප්පය කියන එක දැන් ඇතිවීමසා නැතිවීම තේරුම් ගන්න මම මෑතකදී මේ ඇත්තන් අහලත් ඇති උදාහරණේ. මේක හරිම ලස්සන උදාහරණයක්. මේ ඇත්තෝ දන්නවනේ විදුලි බුබුලු. මේ විදුලි බුබුළු වල ඇතුලේ තියෙනනේ දඟරයක්. දැන් මෙතන තියෙන විදුලි බුබුළු නම් පේන්නේ නැහැ. දැන් සාමාන්‍ය විදුලි බුබුළු දඟර පේනේව තියෙනෝනේ. ඒ දඟර පේන විදුලි බුබුලක මේක හොඳට කරලා බලන්න පුළුවන්. ඒ විදුලි බුබුල ඇතුලේ තියෙන්නේ ආගන් කියන වායුවනේ. නිෂ්ක්‍රීය වායුවක් ආගන්. එතකොට මේකේ විදුලි ඇර තියෙන දඟර තියෙනනේ. ඒ දඟරේ අති ශීඝ්‍රයෙන් නිවි නිවි පත් වෙනවා. විද්‍යාව ඉගෙන ගන්න පුතෙක්ගෙන් අහලා බලන්න දුවෙක්ගෙන් යාලි ගෙනගෙන තියෙන ඕක ඉතා සීග්‍රෙන් නිවිනිවි පත් වෙනවා. පැහැදිලිද? හැබැයි අපි කොච්චර අන්වීක්ෂයකින් බැලුවත් අපිට පේන්නේ නිවිනිවි පත් වෙනවා. අන්න ඒ වගේ තමයි නාම රූප. අති සීග්‍රෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. හැබැයි අපිට පේන්නේ කොහොමද? පවතිනවා වගේ. ගිනි පෙළෙල්ලක් අරගෙන අති සීග්‍රෙන් කරකවන මොකද වෙන්නේ? ගිනි වළල්ලක්. අන්න මේකේ යථා ස්වභාවය දකිනකට අපි කියන උදයබ්බේ ඥානෙ. ඒ දැනගත්තත් ඇත්තටම අපිට ඕන තැනක පින්නතන සංස්කාරයන්ගේ උදය පේන්නේ නැහනේ. අපිට පේන්නේ වය විතරයි. විනාශය විතරයි පේන්නේ. දැන් අපි හිතන්න මේ ඇත්ත හිතන්න ඔන්න දැන් විලක් විලක් තියෙනවා. මේ විලේ වතුර බුබුලු මතුවෙනවනේ. පොකුණක විලක නිකන් වතුර බිබුලු මතුවෙනවා. හැබැයි ඒ වතුර බිබුල කොයි බිම් මතුවෙනවද කියලා හිතාගන්න බෑනේ. හැබැයි මතු වෙච්ච වතුර බිබුල බිඳෙනව පේනවා අපිට නේ. නේ ආන්නේකට කියනවා බංග ඥානෙ. අපිට ඇති වෙන්නේ බංග ඥානෙ. ඒක සංස්කාරයන් විනාශය තමයි අපිට පේන්නේ. දර බංග ඥානෙ ඇති වුණාට පස්සේ මේ විනාශය දැනගන්නව හිත තියෙනනේ. ඒක මොකද වෙන්නේ? ඒකත් විනාශ වෙනවනේ. මේක විනාශ සංස්කාරයේ විනාශ වෙනවා කියලා දැනගන්න හිත ඒකත් මොකද? ඒකත් ස්ථිර නැහැ. ඒකත් විනාශ වෙනවා. එතකොට බයතුපත්ඨාන කියන ඥානය ඇති වෙනවා. බයතුපත්ඨාන ඥානය ඇති වුණාට පස්සේ අපි හිතනවා එහෙනම් මේකෙන් මිදෙන්න ඕන. එතකොට මුංචිතු කම්මතා ඥානය ඇති වෙනවා. මිදෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේක ආදීනව දකින්න ඕන. නේද? ආදීනව දැකලා ඉතින් ආදීනව ආනුපස්සනා ඥානේ පාර කලකිරෙනෝ නිබ්බිදානුපස්සනා ඥානේ ඒක වුණාට පස්සේ මිදෙන්න අපි මුංචිතු කම්මතා ඥානේ මුංචිතු කම්මතා ඥාන ඇති වුණාට පස්සේ එහෙනම් මේ වයින් මිදෙන්න නම් මොකද කරන්න ඕන? සංස්කාර අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලන්න ඕනේ. ඒකට කියනවා අපි පටිසංකානුපස්සනා ඥානය. සංස්කාර අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බැලුවට ඒවයි අපිට වෙනස් කරන්න බෑනේ. එතකොට ඒ සංස්කාර උපේක්ෂා වශයෙන් බලන. එතකොට සංකාර උපේක්ෂා ඥානය ඇති වෙනවා. සංස්කාර උපේක්ෂා ඥානයෙන් පස්සේ තමයි අපිට අනුමාන ඥානය ඇති වෙන්නේ. එතකොට නව මහ විදර්ශනා සම්පූර්ණ. එතකොට ඊළඟට අපි මොකද කරන්නේ? එහෙනම් මම දැන් මේ ගෝත්‍රය කියන්නේ මේ පුතජ්ජන ගෝත්‍රයෙන් ඔසවා තබන මේ අවබෝධය ඇති වෙනවා. ඒකට කියනවා ගෝත්‍ර භූ ඥානය. ඔන්න ගෝත්‍ර භූ ඥානයෙන් පස්සේ තමයි සෝතාපට්ටි මග්ගසිත ඇති වෙන්නේ. දැන් අපිට නියමිත කාලය අවසානයි. ඉතින් දීර්ඝ අනුශාසනා කරන්න වෙලා නෙවෙයි. මේ හොඳට හිතට අරගෙන ආධ්‍යාත්මිකව සැනසීම ලබා ගන්න උත්සාහ කරන්න. මේ දේ සඳහා අපේ කාටත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ පින්කමට දායකත්වයේ දරලා තිබෙන්නේ බරවාවිල දිවුලපිටිය දැහැමි නිවසේ පදිංචි විශ්‍රාමික ආර්.පී. හේමලතා රන්දුණු මහත්මිය අම්මාගේ මූලික දායකත්වයෙන් අද බලාපොරොත්තු වෙනවා. ඒ.ඒ.පී. රණසිංහ මහත්මිය, ආර්.පී. එලාරිස් අප්පුහාමි, ඒ වගේම එච්.යූ. රොසලින් නෝනා, ආර්.පී. හේමචන්ද්‍ර මහත්මිය, එච්.යූ. සීලවති මහත්මිය ඇතුළු මිය ගිය හැම දෙනාටම මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සුපත් වේවා. හිතන පතන බෝධියකි. අමා මහ නිවනින් සැනසීම ලබා ළඟා කර ගනීවා. ආර්.පී. හේමලතා රන්දුණු මහත්මියට අවුරුදු 82ක් සම්පූර්ණ වෙනවා. ඉතින් එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබිලා සුභ උපන්දිනයක් වෙලා ඉදිරියට තවදුරටත් වාසනාවන්ත දිවියක් ගත කරන්න ශක්තිය
ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ ලැබේවා කියලා ආශිර්වාද කරන සුජීවත්ව සිටන දූල පුතාල හිත මිතුරන් යාළුවන් නිහලින් ඇතුළු හැම දෙනාටම තෙරුවන් සරණ නිරෝගී සුවය සලසා දෙත්වා මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන මා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා නිවන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්කන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි.